ආයුබෝවන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල අයවැය දෙවන වර කියවීමත් තුනෙන් දෙකෙන්ම සම්මතයි පක්ෂව 151යි විපක්ෂව 52යි මධ්‍යම අධිවේගයේ යහපාලනයේ අක්‍රමිකතා රසක් කෝප් කමිටුවේදී එළියට රටේ සම්පත් කිසි ලෙසකින්වත් විකුණන්නේ නැහැ වරාය ඇමති රෝහිත කියයි අටළු ගමට తాවකාලික සංචරණ සීමා එද්දී අදත් කොරෝනා රෝගීන් 257ක් එජාපය ගැන විශ්වාසයක් ඇති කරගන්න රුවන් සූදානමක කොරෝනා වේ වැඩි පැතිරීම රෝග ලක්ෂණ පෙන්눔 නොකරන්නන්ගෙන් ඇමරිකාව සොයාගනි අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 99කින් සම්මත වුණා අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 52ක් පමණයි පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දිනම ආරම්භ කෙරුණා. අද පස්වරුවේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ විපක්ෂයෙන් ඊට බාධා මතු කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවා නැති බැවින් ඡන්දයකට යා නොහැකි බව පවසමින් අර කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වා බොතුවා කිව්වා ඡන්දෙට අන්න අරන් එනවා කියලා. ඔව්. ඉන්න නැහැනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. ඉන්න නැහැ කිය. ඔබතුමාගේ වග කියව බගේද? එතුමා බලහත්කාරයෙන් ගේන්න බෑ. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. අනුතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමිව අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. පක්ෂව ඡන්ද 151යි විරුද්ධව ඡන්ද 52යි ඒ අනුව අයවැය එකනේ සම්මතයි. අද දිනේ පැවති විවාදයේදීද මැති ඇමතිවරුන් කීප දෙනෙකු අදහස් දැක්වුවා. ආණ්ඩු එකම පාරක දුවන බස් රියක් වගේ කාලෙන් කාලට රියදුරු මාරු කරමින් බෝඩ් එක වෙනස් කරමින් ගමන් කරනවා. 2015 දී යහපාලන බෝඩ් එක රියදුරු දෙන්නේ 2019 දී සවිස්ය ආරම්භයේදී සෞභාග්‍ය දැක්ම අලුත් රියදුරේ. හැබැයි පැරණි බස් එක පැරණි පාරෙම දීර්ඝ කාලයක් ගමන් කරමින් තිබෙනවා. මේක රටේ ප්‍රශ්නයක්. දෙපාර්ශවයට අවලාද කියා ගැනීම වෙනුවට අපි අවංකවම මේක අපේ ප්‍රශ්නයක් විදියට සලකලා පක්ෂපාත භේදයකින් තොරව අපි මේ මූණ දීලා තියෙන අභියෝග වලින් ගොඩ එන්නේ කොහොමද කියන විසඳුම් යෝජනා මේ විවාදයේදී ඉදිරිපත් වුණොත් ඒක තමයි ජනතාවට ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණය මතක් කරමින් මම නිහඬ වෙනවා. මම දකින්නේ නත්තල් පප්පාය වැයක් හැටියට තමයි මේක දකින්නේ. දැන් කොවිඩ් ගැන 2021 ෙත් මොකද්ද හදලා තියෙන වැඩසටහන්? මොනවටද සල්ලි වෙන් කරලා තියෙන්නේ? ආ මිනිසුන් ආරක්ෂා කරන්න ජීවත් කරන්න. දැන් සර් ෆේල් කියලා කවුද කිව්වේ වැඩිපුර කරේ මේගොල්ලෝ. සහරාන් මහදවල් මරාගෙන මරනකම් වගේ වගක් නැතුව හිටපු අසමත් භාවයේ පියවරු තමයි මේ සමත් අසමත් භාවය ගැන කතා කරන්නේ. ඊයේ පෙරේදා පාස්කුවිරිද ප්‍රහාරය ගැන පවත්වන කොමිෂන් සභාවට සතොස ආයතනයේ වාහන වල GPS සවි කරපු ආයතනය ගෙනල්ලා විනිශ්චකාරතුමන්ලා ඉදිරියට ප්‍රශ්න කරාම විනිශ්චකාරතුමේ කියනවා අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ඔවුන් සිටිය ස්ථාන පිළිබඳ තොරතුරුයි සතොස වාහන ගමන් කරපු ස්ථානයි දෙකමයි සමානයි කියලා. අර කවුද අර එහා කෙළවරේ ඉන්න අපේ කවුද මේ කබීර් රෂින් මහත්තයා. එතුමා කතා කරනවා ජාතික ආරක්ෂාව ගැන. සතොස වාහන මහත්තයෝ අරගෙන ගිහිලා සහරාන්ලගේ ගුබ්බෑන් අස රිංගලා තින්නේ. දඬුවම් දෙනවා. බලන් ඉන්න පොඩක්. දඬුවම් දෙන්න තමයි මේ හොයන්නේ. කොවිඩ් 19 මේ එනකොට මේ අසමත් භාවය පියවරු අතේ නම් රාජ්‍ය පාලන සුක්කානම තිබ්බේ. මේ රටට දෙයියන් එම පිහිටයි. දැන් මේ අවස්ථාවේදී ලොක්ඩවුන් නිසා කොළඹ නගරේ උතුර කොළඹේ මැද කොළඹේ සහ බොරැල්ල ආසනවල ජීවත් වෙන ජනතාව ඉස්සාර පීඩනයට පත් වෙලා තියෙනවා. කාට දන්නව ඒක? ඉතින් වැටලා ඉන්න ඒගොල්ලන්. දැන් ඒගොල්ලන් මං කියන මාසයක් දවස් 30ක් ළඟ වෙනවා ලොක්ඩවුන් වෙලා. ඔබ කියන ඔය සියලුම ප්‍රදේශවලටත් ඒ රුපියල් 5000 දීමනාව ලබා දීලා තියෙනවා. කාටත් දෙන්න ඕන. තව දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මම කියන්න ගියේ දැන් කොළඹ නගරාධිපතිතුමියට තමයි ඔය කියන ප්‍රදේශය අයිති වෙන්නේ වැඩි ප්‍රමාණයක්. එතුමියම කියනවා ලොක්ඩවුන් කරන්න ඕන කියලා. ඉතින් ඒතකොට නගර සභාවේ සල්ලි වලින් ටිකක් දෙන්න කියන්නේ. ඔබතුමාලත් මන්ත්‍රීවරු විදියට ගිහිල්ලා මේ මිනිස්සුන්ට උදව් කරන්න. අපේ දිස්ත්‍රික්කවල ලොක්ඩවුන් කරපු වෙලාවේ අපි පුළුවන් විදියට ගිහිල්ලා අපි දේශපාලන
क्रियात्मक ඒ ක්‍රියාත්මක කරපු අධ්‍යක්ීම් එක්ක අප විශ්වාස කරනවා අපිට මේ ඉදිරියට ගෙනියන්නට පුළුවන් කියලා. අපි දකිනවා විශාල ණය බරකට මේ රට තල්ලු වෙමින් පවතිනවා. මම දැන් දැක්කව දයනා මන්ත්‍රීතුමිය කියනවා මේ ණය බර පිරව ගන්න පුළුවන් කංසා විකුණනොත් කියලා. මම ඔක ඉදිරියේදී පැහැදිලි කරලා දීමක් කරන්නම්. හරියටම මේකෙන් අපේ රට මේ තියෙන ණය බරෙන් විදහස් කරගන්න ක්‍රමය දන්නේ නැත්නම් කියලා දෙන්නම් මම. දල්ලෝක ලංකාවේ දීවර කාර්මික දත්ත අසදාත් පත්‍රලා තියෙනවා. මාළු කැල කාලා හරි අද ටිකක් බාගෙට මම ගොඩ අරගෙන තියෙනවා. ඒ කාලේ අපි දැක්කා මේගොල්ලෝ ආණ්ඩු කාලේ කෝට් ක්‍රෝටන් නතු කන්න කිව්වා නේද? වෙන මොනවාද කොස්කොල කන්න කිව්වා. ඒ අය අද කියනවා කොරළ පිටින් අමු මාළු කන්න කියලා. විපක්ෂ නායකතුමාගේ දකුණු අත මේමනම් මේගොල්ලෝ ගන්න ආණ්ඩුව අපිට බලා ගන්න පුළුවන්නේ. මම ආනවා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු වැක්සින් එක පුළුවන් නක් කියන්න. කෝ කෝ UMP UMP කවුරු හරි කියන්න බලන්න. කවුරුද දන්නේ නැහැ මොකද එහෙම එකක් අනුමත කරලා නැහැ ඉතින් තමුන්නාන්සේලා නායකයා තමුන්නාන්සේලා අමාරුවේ දැම්මනේ දැන් අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළා මනතරම් හොඳ යෝජනා ගෙනාවත් විපක්ෂයේ සාමාන්‍යයෙන් කරන්නේ විරුද්ධ වෙන එක. අපි ඒක බලාපොරොත්තු වෙනවා. නමුත් 3න් 2කට වඩා වැඩි චන් සංඛ්‍යාවකින් අයවැය සම්මත වුණා. ඊටම සාර්ථක අයවැයක්. මාස ගණනාවක් අද ආදාය නැතු ඉන්න අය වෙනුවෙන් කිසිම වෙන්කිරීමක් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද තියෙන අභියෝගයකට ගැළපෙන අයවැයක් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ලබන අවුරුද්ද මුලේ ඉඳලා ජනතාවට වැඩ කරන්න තමයි තියෙන්නේ. ග්‍රාමීය සංවර්ධනයේ ඉඳලා ආර්ථිකය ගොඩනගන සම්පූර්ණ වැඩ පිළිවෙල මේ අයවැය තුල තියෙනවා. මේ රටේ ඉතිහාසයේ ලොකුම ණය ගන්න අවුරුදු දෙක විදිහට 2021 සටහන් වෙනවා. ඒ වගේම ආදායම් මාර්ග අයින් කළා. අතික ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් රජයත් මේ රටේ අහිංසක දුප්පත් මිනිසු ගැන වගේම ලංකාවේ දේශීය නිෂ්පාදකයන් දේශීය ව්‍යාපාරිකයන් රටේ මිනිසු ගැන අපි ලොකු විශ්වාසයක් තියාගෙන වැඩ කටයුතු කරනවා. ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේ ඉදිරි අවුරුද්ද මේ අයවැයෙන් පස්සේ අපි වැඩ කරන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වත්මන් රජය කිසිලෙසකින්වත් මෙරට සම්පත් විකුණන්නේ නැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. සේරුපිට පිටවිල මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 910ක් වැය කරනවා. මාර්ගයේ සංවර්ධන කටයුතු වසර දෙකක් තුලදී අවසන් කිරීමට නියමිතයි. අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත්ම අපි අපේ රටේ ජාතික සම්පත් විකුණන ආණ්ඩුවක් නෙවෙයි අපි. අන්න ඒකට හිටපු යහපාලන ආණ්ඩුව. එදා අපි හදපු හම්බන්තොට වරාය 99 අවුරුදු බදු දෙහිකට දීලා. පරම්පරා පහක් හයක් යනකම් ඒක නෑ ඒක න කතා කරන්න දෙයක්වත් නෑ. එවැනි තත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම වරාය ක්ෂේත්‍රයේ දිනු කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ පෞගියේකේ ගිවිසුම් අස්සම් කරලා තිබුණේ මේවා සම්පූර්ණයෙන්ම වෙනම දීලා දාන්න. ඒ තත්වයන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආයෝජකයන්ට ආරාධනා කරලා තිනෝ අපේ පත්කම අපි සතුව තියාගෙන ආයෝජකයත් එක්ක එකතු වෙලා අපිට ඕන කරන්නේ මේ කොළඹ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තන කරන්න. අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් 257 දෙනෙකු වාර්තා වුණා. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 8කට තාවකාලික සංචරණ සීමා පනවා තිබෙනවා. ඊයේ දින තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 439 දෙනෙකු හඳුනාගත් අතර ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 160ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 2 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත් වෙනවා. මේ අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයට අයත් අටලුකම ප්‍රදේශයේ සිදු කළ අහපු PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 8කට තාවකාලික සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. මෙතර COVID-19 වෛරස් ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටියදී IDH රෝහලෙන් පලා කිය කාන්තාව සොයා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
ඇහැලියකොඩ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව තම කුඩා දරුවාද සමග රොහලින් පලාගොස් දරුවා ඇහැලියකොඩ ජාති නිවසකට බාර දී තිබුණා. එම දරුවා සවකත් පොලිසිය නිරෝධායන ක්‍රියාවලියට අනුව දරුවාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ. ජයසිංහ මුදියන්සේලාගේ රුවනි නිසංසලා කරුණාරත්න නැමැති මෙම කාන්තාව සොයා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. කොහෙන්ද ඔයාලා පැනලා මෙන්න මෙතනින් අයියේ මොකද දැන් ඉතින් සාහාරද දැක්කද ඔයා අලු එක ඔබ ගැද්දකපු දැක්කන්නේ ඔව් තේ කැරලා නම් මේක දිගේ ගලින්ම කන්දට බලව තින්නේ අපි නම් කොහොමද ඉස්සරහට ගියේ මෙම කාන්තාවගේ පවුලේ සමාජිකයන් දස දෙනෙකු හා තවත් පවුලක දෙදෙනෙකුද අද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙනුණා අපිට තියෙන ලොකු චෝදනාවක් තමයි මේ රෝහල් වලට රෝගීන් පැමිණියාම එක එක වෙලාවට යන්න දෙනවා. ඒකත් ඩීඑස් රෝහල එහෙම තැනක් නෙවෙයි. ඒගොල්ලන්ට අපි ඕනි ඕනි වෙලාවට යන්න දෙන තැනක් නෙවෙයි. කාන්තාවසා ඒ දරුවත් ඒ දාලා තිබ්බ කාමරෙන් ෆෑන් ලයිට් එක ගලවලා තමයි පැනලා තියෙන්නේ. මේ බන්ධනාගාරයේ සිටි බන්ධනාගාරයේදී රෝගී වැළඳිලා පුනරුත්ථාපනය වෙමින් සිටිය රෝගියෙක් අරල ගංවිල පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එහි නිලධාරීන් 136 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක් කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙනුණා. අරල ගංවිල සිරිපුර තමන්කඩුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයන්හි යම් යම් ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමටද කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය WJWS කුමාරවංශ මහතා සඳහන් කළා. අද දිනේ වාර්තා වූ ආසාදිතයන් 257 දෙනා සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19537ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 5873ක් වන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලින් 480 දෙනෙකු පසුවනවා. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 74ක්. කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 13590ක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළි වුණා. ඊයේ පැවති කෝප් කමිටුවේදී අනාවරණය වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට වැඩි මුදලක් වැය කර ඇති බවයි. කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ ආරම්භ කිරීම 2015 වසරේ සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් බිලියන 8ක මූල්‍ය අලාභයක් සිදුව තිබෙනවා. ශක්්‍යතා අධ්‍යයනය සඳහා අදාළ සමාගම තෝරා ගැනීමද සිදු කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බවත් උතුරු අධිවේගී මාර්ගයේ ලෙස පීවර 3ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂයේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ ලෙස පීවර 4ක් වශයෙන් වෙනස් වූ ඇති බවද මෙහිදී හෙළි වුණා. ඉන්දියර මුල්ල සිට මීරිගම දක්වා ඉදිකිරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිරීමට තීරණය කිරීමෙන් තවත් ශක්්‍යතා අධ්‍යයන කිහිපයක් සිදු කර ඇත්තේ විශාල මුදලක් වැය කරමින්. විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවද අනාවරණය වුණා. පොතු හැර සිට හැදිනේ දක්වා වූ කොටස ඉදිකිරීම සඳහා තෝරාගත් චීන සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඒ ලබා දීමට 2015 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මෙහිදී හෙළි වුණා. මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදු වූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහා ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා. පොතුහැර හා ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම වලට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇති වූ අක්‍රමිකතා නිසා එය තවමත් නවසන්ව නොමැති බවද කමිටුව හමුවේ හෙළි වුණා. මෙම අධිවේගී මාර්ගයේ පළමු තුන්වන සහ සිවවන කොටස්වල වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ කළා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පමණක් පාසල් අනිතා ජලි විවෘත කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. පාසල් ආරම්භ කිරීමට පමණක් නොව ඒවා පාත්තෑගෙන යන අවස්ථාවේදීද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. පාසල් 23 වෙනිදා පටන් ගන්නවා නම් අපි පැහැදිලියම කියන්නේ මුලින්ම පාසල් සෞඛ්‍ය ආරක්ෂිතභාවය තහවුරු කරන විසබීජරණ ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය වෙන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හරහා යම්කිසි සම්බන්ධීකරණයකින් යුතුව ආරක්ෂා සහිත ක්‍රමවේදයක් අනුව පාසල් පටන් ගන්න කියන එක තමයි අපි කියන්නේ.
මේ අතර පසුගිය වාරයේදී පාසල් ආරම්භ කිරීම සඳහා ලබා දුන් ක්‍රියාමාර්ග මෙවරත් ඒ අයුරින්ම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ගියවරත් පාසලක් ආරම්භ කරන්න කලින් කුමන ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනිද කියන එක අපි පැහැදිලිවම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙත දන්වා යවා තිබුණා. ඒ වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුත් විදුහල්පතිවරුන්ටත් ඒ ක්‍රමවේද එසේම අනුගමනය කළ යුතුයි මෙවර. ඒ වගේම අපි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වලා යවලා තියෙනවා ඒ ක්‍රමවේදය අනුගමනය කරනවද නැද්ද කියන එක අධීක්ෂණය කරන්න. ඒ සියලුම ක්‍රමවේදයන් ගිය වර විදිහටම මේ වරත් අනුගමනය කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධාන තුලින් පක්ෂය පිළිබඳව ජනතාවට විශ්වාසයක් ඇති කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති පාක්ෂිකයන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමින් මේ සංවිධාන වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි අපි අරමුණ. පාක්ෂිකයන්ගේ හිතෙන් ඒ අලිය ගිහිල්ලා නැහැ. එක්සත් ජාතික පක්ෂය තාමත් තියෙනවා. ප්‍රතිසංවිධාන කටයුතු සමගම පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන විශ්වාසය දිනාගෙන අපිට ඉදිරියේදී ආපෝ විශාල බලවේගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක අපිට කරන්න පුළුවන්. අපි 20-25 වෙනකොට මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳ අරමුණ තියාගෙන තමයි මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. නමුත් මේ රටේ තියෙන ආර්ථික බංකොලොත්තාවය නිසා මම හිතනවා මේ අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනා එකක්වත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් තියෙනවා. විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තර කලාපය එලි කරමින් සිදු කර ඇති අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. පාස්කුරිදා ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික කොමසාරිස්වරිය විමසා සිටියේ ඔබ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම බාර අමාත්‍යවරයාව සිටියදී යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර සිංහල ජනතාව කොපමණ යළි පදිංචි කළේද යනු වෙනුයි. ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා උතුරු පළාතේ සිංහල ජනතාව ඉන්නේ 2%, මුස්ලිම් ජනතාව 5%ක් ඉන්නවා. යුද සමයේ එල්ටීටීය ලක්ෂයක් විතර මුස්ලිම් ජනතාව ඒගොල්ලන්ගේ ගම්බිම් වලින් එලවල දැම්මා. 2009 වර්ෂයේදී එවකට සිටි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත පදිංචි කිරීම පටන් ගත්තා. මම එතකොට විෂයභාර අමාත්‍යවරයා නෙමෙයි. ඒ කාලේ පදිංචි කිරීම වලදී ගස් කැපුවා. නමුත් කවුරුත් ඒවට විරුද්ධව පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු ගස් කැපීම ගැන. ඇත්තටම මෙහි ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණු තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා යනුවෙන් ප්‍රකාශ කළා. කෙසේ වුවද මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන අවස්ථාවේ විල්පත්තු සිද්ධිය ගැන තීන්දුව ලබා දුන් අභ්‍යාචනාධිකරණ වෙනිසුරුවරුන් දෙදෙනා මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු කොමිසම් සභාවේ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්. රමඤ්ඤ නිකායේ මහානායක අපවත් වී වදාළ නාපාන පේමසිරි මහානායක ස්වාමින් වහන්සේගේ ආදහන පූජෝත්සවය සිදු කරන හෙට දිනේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ආදහන පූජෝත්සවය හෙට පස්වරු 1ට කුණ්ඩසාලේ බණ්ඩාරුනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් හෙට දහවල් 12 සිට ආදහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ නතරම් පුද 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. ඒ අනුව මහියංගන හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැණික්හින්න පොල්ගොල්ල මාර්ගයෙන් ගමන් කළ යුතුයි. මහනුවර සිට හසලක මහියංගන දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ නතරම් පුද 621 හන්දියෙන් හරවා යක්කහපිටිය කිරිමැටිය මැණික්හින්න නගරය හරහා දිගන නගරයට ගොස් මහියංගනීය ප්‍රධාන මාර්ගයට පිවිසිය යුතු බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. මේ අතර මහානායක සාමීන් වහන්සේගෙන් සිදු වූ මෙහෙය බොහෝ දිනා ඇගීමට ලක් කරනවා. විනයානුකූලව ජීවිතයක් ගත කරපු මහානායක ස්වාමින්දයන් වහන්සේ නම. එවැනි ස්වාමින් වහන්සේලා යදට අවශ්‍ය. ධර්මයට අනුව ජීවත් වෙන පිළිපදින ඒවා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ආදර්ශයක් ගන්න පුළුවන් ස්වාමින් වහන්සේලා යදට අවශ්‍ය. අපේ මහානායක ස්වාමින්දයන් වහන්සේ එවැනි යතිවරණයන් වහන්සේ නම. උන්වහන්සේගේ නික්ම යාම නොදැරිය හැකි පාඩුවක්. අපි උන්වහන්සේට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම රටටත් මටත් විශාල පාඩුවක් කනගාටු වෙනවා ඒ උන්වහන්සේ එක්පෙන් ඈත් වීම පිළිබඳව දැන් අපිට කරන්න තියෙන එකම කටයුත්ත නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා උන්වහන්සේ නියෝජනය කරපු මේ රාමඤ්ඤ නිකාය තවත් ශක්තියෙන් ශක්තියට ඉදිරියට ගෙනියන්න රාමඤ්ඤ නිකායේ මහානායක අපවත් වී වදාළ අතිපූජ්‍යනාපාන පේමසිරි ස්වාමින් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ශෝක යෝජනාවක් ඉදිරිපත් කළා. එෙහිදී මහජන නියෝජිතින් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ගමහා පඬිත අතිගෞරවනීය ආපාන ප්‍රේමසිරි අභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලබන්නේ බලවත් සංවේගයෙන් උන්වහන්සේගේ ශාසනික සේවයට ගරු කිරීමක් වශයෙන් මියන්මාර් රජය විසින් අග්ගමහා පඬිතු උපාධියද පුදනු ලැබීය. අලිපේච්ච නිර්හංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා කටයුතු කර වසර 98ක් කාලයක් ආයු වළඳා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහාන අග්ගමහා පඬිත අධිගෞරවනීය නාපාන ප්‍රේමසිරි දාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුවපත් වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සංවේදීපත් වූ රාම මහානිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම ගරු සභාවේ ශෝකයේ පළ කළ යුතුයයි පෝජනා කරමි. නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව සියලු දෙනාගේ දැඩි ශෝකය මේ අවස්ථාවේදී අපි පළ කර සිටිනවා. සම්බුද්ධ ශාසනයටත් ආගමික සිද්ධාස්ථාන ගොඩනැගීමටත් ආරක්ෂා කිරීමටත් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අති උත්තරීතර කාර්යභාරයක් ඉෂ්ට කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අති ගෞරවනීය නාපාන ප්‍රේමසිරි අභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනා අනුමත කරමින් මමද ඒ සමග සංවේගීකුණ එකතු වීමට කැමැත්තෙමි. ජාතික රෝහලේ සේවයට යමින් සිටි හෙද නිලධාරිනියක පානදුර පින්වත් ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටි බරපතල තුවාල ලැබුවා. හෙද නිලධාරිනිය බස් නැවතුමක රැඳී සිටියේදී කොළඹ දිසට ධාවනය වූ මෝටර් රථයක් ඇයට යට කරගෙන මීටර 30ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුරකතන කුළුණක ගැටී තිබෙනවා. බරපතල තුවාල ලැබූ හෙද නිලධාරිනිය පානතුරු රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරු සිදුවන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ අයුරින්. මේ දිනවල මෙරට කහවලට ඇත්තේ අසීමිත ඉල්ලුමක්. මෙතෙක් විදේශවලින් කහ ආනයනය කළද වත්ම රජය කහ ඉඟුරු වැනි භෝග මෙරට අවශ්‍යතාවට සපුරන පරිදි වගා කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන තරුණයෙකු දමුල්ල ප්‍රදේශයේදී අපට හමු වුණා. දමුල්ල ප්‍රදේශයේ කහ සහ ඉඟුරු වගා කරන සම්පත් කුමාරසිංහ මහතා රට පුරා ගොවි ජනතාවට තම සහායද ලබා දෙමින් සිටිනවා. ඔහුගේ මගපෙන්වීම යටතේ ගොවින් 1800ක් කහ වගාවට යොමු ඇති අතර ඉන් 320 දෙනෙකු මහා පරිමාණයෙන් කහ වගාවේ නිරත වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගොවි සමಿತಿ 27ක් අම්පාර ත්‍රිකුණාමලය මාවිල්ලාරු සහ මහියංගණය වැනි ප්‍රදේශවල පවත්වාගෙන යාමට ඔහු මැදිහත්ව කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අපි රජයෙන් ඉල්ලන්නේ රටින් ගේන්න ඕනේ නැහැ මේ කිසි දෙයක්. හැබැයි කිසිම කෙනෙක් මේ වෙනකන් අපිට උදව් කරලා නැහැ. අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අතුළු කුසිකර්ම ඇමතිතුමාගෙන් අපේ මේ වැඩසටහන ව්‍යාපෘතිය ලංකාව පුරා ඉදිරියට ගෙන යන්නට අපිට අවශ්‍ය තාක්ෂණීය දැනුම මැෂින් සහ ඉඩම් ලබා දෙන්න කියලා. මේ අතර තමන්ට අවශ්‍ය බීජ පොහොර සහ නිසි මාර්ගෝපදේශ ලබා දෙන්නේ නම් රටට අවශ්‍ය කහ නිෂ්පාදනය කළ හැකි බව ගොඩකවල කහ වගාකරුවන් පෙන්වා දෙනවා. කොයින්ට තියෙන එකම ප්‍රශ්න තමයි ජල සම්පාදනය කියන එක. ජල සම්පාදනයට ඒ විසඳුම ලබා දුන්නොත් හොඳ තත්යකට මේ ගම්මානේ කහ සම්බන්ධයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා. අපිට රජයෙන් හෝ පුද්ගලික ආයතනකින් මාර්ගයෙන් හෝ කුසිකර්ම දෙපාර්තමේන්තුවට හෝ අපිට ඒ පහසුකම් සපයලා දෙනවනම් අපිට ඉදිරියට ඒ ගොවිතැන සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඔව් අපිට සතුටු වෙන්න පුළුවන්. රජයෙන් වැඩපිළිවෙල යනවනේ මේක කරන්න කියලා අපිට. ඉතින් නමුත් තාම අපිට බලධාරීන් අපි උනන්දු කරේ නැහැ. ගොවිය වශයෙන් මේ රටේ හදන්න බැරි දෙයක් නැහැ. ජනාධිපතිතුමා කල්පනා කරලා ගත්ත තීරණය හොඳයි.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විනිසුරු වරුන් හා තරඟ තීරකවලුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ලබන 26 වෙනිදා ආරම්භ වන ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නිල ප්‍රකාශන අයිතියෙහිම තිබෙන්නේ ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලයටයි. ලංකා ප්‍රීමියර් ලීග් විසයි විස ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන තරඟ තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරක මඩුල්ලේ ප්‍රධානි රංජන් මඩුගල්ල මහතා පත් කර තිබෙනවා. ජාත්‍යන්තර තරඟ රසක අධ්‍යක්ෂ ඇති ඒ මහතා 1999 2003 2015 සහ 2019 යන වසරවල පැවති එක්දින ලෝකසරණ තරඟාවලින්හි අවසන් මහා තරඟවල තරඟ තීරකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ග්‍රැහම් ලැබ්‍රොයි, වෙන්ඩන් ලැබ්‍රොයි සහ මනෝජ් මෙන්ඩිස් තරඟාවලියට නම් කර ඇති අනෙක් තරඟ තීරකයන් වනවා. මෙතර ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සහ තවත් විනිසුරුවරුන් දස දෙනෙකුද තරඟාවලියේ විනිසුරුවරුන් ලෙස නම් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලේ සමාජිකයන් වන රුචිර පල්ලියගුරුගේ, රවින්ද්‍ර විමලසිරි, ප්‍රගිත් රඹුක්වැල්ල, ලින්ඩන් හැනිබල් යන විනිසුරුවරුන් ද ඇතුළත්. මෙතර කැනිටස්කස් කණ්ඩායමෙන් ඉවත් වූ ක්‍රිස් ගේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් එම කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා. එමෙන්න බටහිර ඉන්දියා කොදෙව් ආරම්භක ප්‍රතිකරු ජොන්සන් චාල්ස් ද ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වීමට ඊදිනේදී ගිවිසුම් අත්සන් කළා. ඒ අනුව ඔහු ලබන බදාදා දිවෙනට පැමිණීමට නියමිත බවයි එම කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසන්නේ. තරඟාවලිය ලබන 26 වෙනිදා සිට දෙසැම්බර් 16 වෙනිදා දක්වා හම්බන්තොට සූරියරැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟාවලිය නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි. ලංකා ප්‍රීමියර් ලීග් විසයි විස මේ සමගින් ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. ආයිබෝවන්.